දීර්ඝ කාලයක් තිස්සේ දැන් ඔබ මේ පාඩම් මාලාවට සවන් දෙනවා. අද අපේ පන්ති ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද අපේ පෙළපොතට අනුව බුද්ධ ධර්මයේ 11 ශ්‍රේණියේ තිබෙන්නේ අපේ 8 වෙනි පාඩම දියුණුවේ හා පිරිහීමේ දොරටු. මේ පාඩම් මාලාව දැන් ඔබට පුරුදුයි, හොඳට පළපුරුදු වෙලා තිබෙනවා. ඔබ ඔබගේ පෙළපොත අධ්‍යයනය කරමින් මේ පිළිබඳ සවන් දෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම ඔබ සටහන් පොත භාවිතා කරමින් ඔබට අවශ්‍ය කරුණු සටහන් කරගන්න. ඉතින් මේ පාඩමින් සාමාන්‍යයෙන් පළවෙනි වාරේ පාඩම් ටික තමයි මේ 8 වෙනි පාඩම දක්වා විතර එන්නේ. ඒත් අපි හිතන ඔබට මේ පළවෙනි වාරේ පාඩම් ටික හරියට පන්ති කාමරයේදී කරගන්න බැරි වුණා. පාසල්වල ක්‍රීඩා උත්සව පැවතුණා. ඒ වගේම විවිධ අධ්‍යාපන චාරිකා යෑමත් මේ වාරේ තිබෙනවා. ඒ වගේම විවිධ උත්සවාදී කටයුතුත් පාසල්වල මුල් වාරයේ තිබෙන නිසා සමහර පාඩම් අතපසු වෙනවා. සමහර පාසල්වල ඒවා කරන්නත් ඇති, සමහර අවස්ථාවල අතපසු වීම තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ පාඩමත් ඔබට අලුත්ම පාඩමක් විදිහට 11 ශ්‍රේණිය ඉගෙන ගත්ත දරුවන්ට තිබෙන්නේ. ඒ නිසා අද අපි ඉගෙන ගන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු. මේ මාතෘකාවට අදාළව ඔබට නියමිත පෙළ පොතේ පාඩම් සූත්‍ර දේශනා කීපයක් අපි ඊ පෙරේද සාකච්ඡා කළේ. බුදුහාමුදුරුව අපිට දේශනා කළ ඒ ස්වාසු උදහස ධර්මස්කන්ධේ එක්තරා සූත්‍ර දේශනා කීපයක් උපුටාගෙන ඔබට 11 පන්තියේ උගන්නන්නට යොදවලා තිබෙනවා. ඒ නිසා ඔබ මේ සූත්‍ර දේශනා ඉගෙන ගනිමින් ඔබේ චරිතයට එකතු කරගෙන ඔබ අධ්‍යාපනය ලබන කාලයේ විභාගයට පමණක් නෙවෙයි දිගටම සූදානම් වෙන්න ඕන මේ කරුණුවලින් අපේ ජීවිතේ හැඩගස්වා ගන්න, ජීවිතය ආලෝකමත් කරගන්න. දැන් ඔබ පාසල් ශිෂ්‍යෙක් විදිහට මේ ගෙවන කාලයටත් මේ සූත්‍ර දේශනාවලින් විවිධ කරුණු ඉගෙන ගන්න තිබෙනවා, චරිතයට එකතු කරගන්න තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුවත් ඔබේ යෞවන කාලයේදී, ඒ වගේම තරුණ කාලේ, ඉන් අනතුරුව ඔබේ වැඩිහිටි කාලේ, වයෝ වෘද්ධ කාලයටත් ඔබට මේකෙන් ප්‍රයෝජන ගන්න තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කෙලින්ම දැන් පාඩමට අවතීර්ණ වෙමු. මේ පාඩමේ උගන්නන ප්‍රධාන සූත්‍ර දේශනා තුනක් ගැනයි අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ. පළවෙනි සූත්‍රය තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රය. දෙවැනි සූත්‍රය මහා මංගල සූත්‍රය. තුන්වෙනි සූත්‍රය පරාභව සූත්‍රය. මේ සූත්‍ර දේශනා තුන තමයි ඔබට මෙහිදී උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔබට විභාගයේ සඳහා මේ සූත්‍ර තුනෙන් ඔබට යම් ප්‍රශ්නයක් අහලා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මෙහෙන් අපි බලමු මේකෙදි දැන් පළවෙනි සූත්‍ර දේශනාවට යම් මේ ගැන මම කල්ැතු විස්තර කරන්න ඒ සූත්‍රය විස්තර කරනකොට මේ කරුණු ටිකත් ඔබට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි සූත්‍රය ඔබට හම්බ වෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය. මේ අර ධම්මපදයේදී මම කිව්ව ඔබට ධම්මපද ගාතාවක් දේශනා කරන්න හේතු වෙච්ච කතාවට අපි කියනවා නිදාන කතාව කියලා. ඒ වගේම මේවටත් තියෙනවා නිදාන කතාවක්. ඒ කියන්නේ පරාභව සූත්‍රය දේශනා කළේ ඇයි? ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරන්න වෙච්ච හේතුව මොකද්ද? සමහර සූත්‍ර දේශනා බුදුහාමුදුරන්ගේ දේශනා ක්‍රමයේ තිබෙනවා බුදුහාමුදුරම හිතලා දේශනා කරනවා. ඒ වගේම සමහර දේශනා තිබෙනවා බුදුහාමුදුරන්ගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහපුවම ඒකට පිළිතුරක් විදිහට දේශනා කරපුවා. ඒ වගේම සමහර දේශනා තිබෙනවා ඒ අවස්ථාවට පැන නගින සිද්ධියක් අරමුණු කරගෙන බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් මේවා තිබෙන්නේ මේක මේ එක්කෙනෙක් විසින් විමසපු ප්‍රශ්නයකට, එහෙම නැත්නම් කරපු ඉල්ලීමකට පිළිතුරක් විදිහට තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරන්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කක්කරපත්ත කියන ගමේ වැඩ සිටියා. කක්කරපත්ත පත්ත කියන මේකට කියනවා නියංගම කියලා. ඒ නියංගමේ වැඩ සිටිනකොට බුදුරජාණන් වහන්සේ මේ නියංගමේ වැඩ සිටිනවා කියලා ආරංචිය ආවා දීඝජානු කියන කෝලිය පුත්‍රයාට. කෝලිය පුත්‍රයාට දීඝජානු යාගේ නම දීඝජානු. කෝලිය පුත්‍රයාට ආරංචියක් ආවා බුදුහාඳුර මේ කක්කරපත්ත කියන මේ නියංගමට වැඩම කරලා ඉන්නවා කියලා. ඊට පස්සේ මේ දීඝජානු යනවා බුදුහාඳුර හම්බ වෙන්න. ගෙල්ලා වැඳලා එකත් පස්සේ ඉඳලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ අපි ගිහියෝ. දැන් ඔබ වාගේ තමයි. ඔබ වාගේ මේ ඉල්ලීමක් කරන්න.
බුදුහාඳුරණ අපි ගිහියෝ ගිහිගේ වාසය කරන කසී රට සුවඳ සඳුන් අපි පරිහරණය කරන ඒ වගේම මල් ගඳ විලවුන් දරන ඒ වගේම අඹදරුව පෝෂණය කරන රැකී ආරක්ෂා කරන විවිධ කටයුතු සිද්ධ කරන අපිට ගැළපෙන ධර්මයක් දේශනා කරන්න ඒ ධර්මය ගැළපෙන ධර්මයක් කියන්නේ මෙලොවයි පරලොවයි දෙකටම ගැළපෙන ධර්මයක් දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ඔන්න ඕක තමයි නිදාන කතාව. ඉල්ලීමක් කළා කවුද? දීඝජානෝ කුල පුත්‍රයා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් සූත්‍රයේ තියෙන වැදගත් හරය අපි ඉගෙන ගන්න යන්නේ. ඒකේ වැදගත් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා. හතරක් තියෙනවා. දෙවෙනි එක තමයි පරලොව දියුණුවට හේතු වන කරුණු හතර. ඔන්න සූත්‍ර දේශනාව ඔච්චරයි. කරුණු අටයි ඔබට ඉගෙන ගන්න තිබේ. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන කරුණු හතරයි, පරලෝ ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන කරුණු හතරයි. මේකෙන් අපි වැඩිපුරම සාකච්ඡා කරන්නේ මෙලොව දියුණුවට හේතු වෙන කරුණු හතර පිළිබඳව. අනෙක් කරුණු හතරත් අපි නම් වශයෙන් ඉගෙන ගන්නවා. බලමු මෙලොව දියුණුවට හේතු වෙන කරුණු මොනවද කියලා. දැන් කරුණු හතරක් තියෙනවා මෙලොව දියුණුවට හේතු වෙන. මෙලොව දියුණුවට දැන් අපි හැම කෙනාගේම භවයන් දෙකක් තියෙනවානේ, මෙලොව සහ පරලොව කියලා. ඉතින් ඒ නිසා මෙලොව දියුණුවට හේතු වෙන කරුණු වලින් පළවෙනි එක තමයි උට්ටහන සම්පදා. උට්ටහන සම්පදා දෙක ආරක්ක සම්පදා තුන කල්යාණ මිත්‍රතා හතර සම ජීවිකතා. මේවා සම්පදා කියන්නේ සම්පතක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සම ජීවිකතා. ඔන්න මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු හතරක්. ඔබට මෙලෝ දියුණුව බලාපොරොත්තු වෙනවා නම් ඔබ මේ කරුණු හතර පිළිබඳව හොයලා බලන්න ඕනේ. මේ කරුණු හතර අනුගමනය කරන්න ඕනේ. උට්ටාන සම්පදා බලමු. උට්ටාන සම්පදා කියන්නේ මොකක්ද? උට්ටාන සම්පදා කියන්නේ උත්සාහවත්ව කටයුතු කර ගැනීම, උත්සාහයෙන් කටයුතු කිරීම. ඒකනේ අපි අර ධම්මපදයේ තිබ උට්ටානවතෝ සතිමතෝ. එතනත් උත්සාහය. ඒ වගේම පාරමිතා පාඩමෙත් තිබුණා අපිට එක පාරමිතා, විරිය පාරමිතාව. එතකොට මේ වගේ බලනකොට මේ උට්ටානය ගැන, උත්සාහය ගැන බුදුහාරෝ නිතරම කතා කරලා තිබෙනවා. මේකෙදි වැදගත් කරුණු කිහිපයක් තිබෙන උට්ටාන සම්පදායේ මොකද්ද? උත්සාහයෙන් කටයුතු කිරීම කොහොමද කරන්න ඕනෙන්නේ කියලා. දයත දෙපය මහන්සියෙන් බාහා බල පරිචිත සේදා වක්කිත්ත දාඩිය මහන්සියෙන් යම කරි හම්බ කරන්න ඕන. හරි හම්බ කරනකොට හරි හම්බ කිරීම ගැන වැඩිපුරම කතා කරන්නේ. ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උත්සාහයෙන් කරන්න ඕන. ඒ වගේම ධම්මිකා ධාර්මිකව කරන්න ඕන. නිකම් උත්සාහ කළා දැන් කෙනෙකුට උත්සාහය තමයි රෑ යාමේ හොරෙන් ගිහිල්ලා දාඩිය දාගෙන ගිහිල්ලා බයෙන් බයෙන් ගිහිල්ලා බැංකුවක් කඩන එකත් උත්සාහය. හැබැයි ඒක ධාර්මික නැහැ. ධාර්මික වෙන්න ඕන. බස් එක යන කෙනෙක් තව කෙනෙකුට නොපෙනෙන්න 100ක් 50ක් යන බස් එකක තව කෙනෙකුට නොපෙනෙන්න පර්ස් එක ගන්න පුළුවන්. සල්ලි ටික උදුර ගන්න පුළුවන් අරගෙන එයාට නොදැනෙන්නම හොරෙන් අරගෙන යන්න පුළුවන්. ඒකත් උත්සාහය. හැබැයි එහෙම හොයන සල්ලි බුදුහාරු කියන්නේ මොකද්ද? ධාර්මික නැහැ කියලා. ධාර්මික වෙන්න ඕන. ධාර්මික නම් සේදා වක්කිත දාඩිය මහන්සියෙන් දෑත දෙපයි මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ තමයි ධාර්මිකව දානේ. ධාර්මිකව යමක් හම්බ කරගන්න එක තමයි උත්සාහය කියලා උට්ටහන සම්පදා කියලා අපි කියන්නේ. උට්ටහන සම්පදාවට තියෙනවා උත්සාහයෙන් කරන්න ඕන රැකියාවන් කීපයක් තිබෙනවා. උත්සාහයෙන් කරන්න ඕන ඒවට අපි කියනවා ධාර්මික රැකියා කියලාත් කියනවා. කෘෂිකර්මාන්තය. ඔන්න කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. කෘෂිකර්මාන්තය. මිනිස්සු දියුණුවෙන්ට හොයන්න ඕන සල්ලි මිල මුදල් හොයන්න මේ ක්‍රමය යොදා ගන්න ඕනේ. ඊළඟට වෙළඳාම. ඒකත් ධාර්මිකයි. වෙළඳාම අධාර්මිකව කරන්නත් පුළුවන්. ධාර්මික වෙළඳාමක් තමයි කරන්න. කියන්නේ කල් ඉක්ුත් වෙච්ච දේවල් විකුණන එක. ඒ වගේම දැන් තියෙනවනේ ඔය ගම්බිරිස් සැටවලට පැපොල් වලට කලවම් කරන එක, මිරිස් කුඩු වලට තව විවිධ දේවල් දාන්නේ. කොහොම දේවල් මිනිස්සු කරන ඕන තර. ඒ නිසා
ධාර්මික වෙළඳාම තමයි බුදුහාරු අගය කරන්නේ. ඊළඟට ගවපාලනය. ගවපාලනය. මේ ගවයෝ පාලනය කරන්නේ විශේෂයෙන්ම වැඩ ගැනීමට, ඒ වගේ මේ අයගෙන් පොහොර ගන්න, පස් ගෝ රස ලබා ගන්න, මේවට තමයි ගවයන් පාලනය කරන්න කිරි ලබා ගන්නට. එතකොට මේ ඒකත් එක හොඳ වෙළඳාම, එහෙම නැත්නම් හොඳ ආර්ථික ආයෝජනයක් විදිහට බුදුහාරු දේශනා කළා. ඊළඟට ආරක්ෂක අංශය. මේ ආරක්ෂක අංශ වලට බැඳිලා, ආරක්ෂක අංශ වලට බැඳිලත් මේ මුදල් හම්බ කරන්න පුළුවන් ආරක්ෂක සේවයට එකතු වෙලා. එහෙම කරන්නත් පුළුවන්. ඊළඟට රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය. රජයට රාජ්‍ය සේවයේ කටයුතු සිද්ධ කිරීමේවත් නියම ආකාරයට ඒකත් හොර හොර කරන්න පුළුවන් මිනිස්සුන්ට. රාජ්‍ය සේවයට යනවා කියලා නොගිහින් ඉන්න පුළුවන්, හොරෙන් අත්සන් කරන්න පුළුවන්, අත්සන් කරලා ඇවිදින්න යන්න පුළුවන්. ඉතින් එහෙම කරපුවාම රාජ්‍ය සේවයත් ධාර්මික නෑ. මේ හැම එකම අධාර්මිකවත් කරන්න පුළුවන්. හැබැයි බුදුහාරු කියන්නේ ධාර්මිකව කරන්න ඕනි කියලා. ඊළාට වෙනත් ශිල්ප ක්‍රම. වෙනත් ශිල්ප ක්‍රම තියෙනවනේ කට්ටියට. වෙනත් ශිල්ප කියලා කියනකොට තමන්ගේ අති රස සමහර අය ඔය ගම්වල ඉන්න අය අපිට පේනවා ලියුම් කවර අලවනවා. ඒ වගේම බෙහෙත් ලබා දෙන්නේ බෙහෙත් සල් වලට, ඔසුවල් වලට අවශ්‍ය ලියුම් කවර හදනවා. ඒ වගේ මිදල් කොහොව හදනවා, ලාම්පු හදනවා, විවිධ නිර්මාණ ඉදිරිපත් කරන වෙනත් කර්මාන්ත වලින් මුදල් හම්බ කිරීම. ඒකත් බොහොම ධාර්මික දෙයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එහෙමනම් මේ ධාර්මික වෙළඳාම් වාදී කිරීමෙන් තමයි අර උට්ටාන සම්පදාව කරන්නේ. දෙවෙනි එක ආරක්ක සම්පදා. දෙක ආරක්ක සම්පදා කියලා කියන්නේ උත්සාහයෙන් හම්බ කරපු දේවල් ආරක්ෂා කිරීම. එතකොට තමන් හම්බ කරගන්න දේවල් නැතිනාස්ති කරන්න ඕන නැහැ, විනාශ කරන්න ඕන නැහැ. උත්සාහයෙන් හම්බ කරගන්න දේවල් ආරක්ෂා කරන්න ඕන. දැන් එතකොට මේක විනාශ වෙන ක්‍රම කීපයක් තිබෙන. උත්සාහයෙන් හම්බ කරන දේවල් රජයට අයත් වුණොතින් ඒක විනාශ වෙලා යනවා. ඒ වගේම සොරුන් විසින් පැහැරගත්තොත් ඒක නැති වෙලා යනවා. ගින්නෙන් ජලයෙන් විනාශයට පත් වුණොත් ඒක විනාශ වෙලා යනවා. ඒ වගේම තමා ප්‍රිය නොකරන අයට අයත් වුණොතින් ඒවත් නැති වෙලා යනවා. ඒ නිසා ඒ වගේම හොඳට ආරක්ෂා කර ගැනීම තමා ආරක්ක සම්පදා කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක කල්යාණ මිත්‍තතා. කල්යාණ මිත්‍තතා. කල්‍යාණ මිත්‍ර කියලා කියන්නේ හොඳ මිත්‍රයන් ආශ්‍රය කිරීම. කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන්නත් පුළුවන් නරක මිත්‍රයෝ නිසා. ඉතින් ඒ නිසා කල්‍යාණ මිත්‍රතා මෙලෝ ජීවිතයේ දියුණුවට නෝ බුදුහාරෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මෙලෝ ජීවිතයේ දියුණුවට. එතකොට කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න එක තමයි කෙනෙක්ගේ ජීවිතයට යහපත උදා කරන්න. අපි ඊයේ කිව්වා කල්‍යාණ මිත්‍රයෝ ඇසුරු කිරීමෙන් යහපත් දෙයක් අපට සිද්ධ වෙනවා කියලා. මොකද අර සමන් ළඟ තියෙන පංච නීවරණ එහෙම යටපත් කරගන්න යහපත් මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම බුදුහාර දේශනා කළා නිවන් ලබා ගන්න ප්‍රධාන අරමුණු වලින් එකක් තමයි අනුගමනය කළ යුතු එක ක්‍රියාමාර්ගයක් තමයි සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊටාම වැදගත් කෙනෙකුගේ ජීවිතේට. ඊළඟට කල්යාණ මිත්‍රයෙක් අපි හොයාගන්න බැරි නම් අපිට ගැළපෙන හොඳ මිත්‍රයෙක් නැත්නම් තනිව වාසය කරන්න කියලා බුදුහාර කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයෝ නැත්තම් තනියම වාසය කරන්න කියලා. ඊට වඩා පහත් වැඩ කරන නරක තියෙන අය යාළුව කවුරුත් නැහැනේ කියලා අපි ආ වාසය කරන්න යන්න හොඳ නැහැ. එතකොට අපේ ජීවිතේ විනාශ වෙන. දැන් ඉගෙන ගැනීමේදී වුණත් ඔබලට එහෙම මිත්‍රයෝ ඉන්න පුළුවන්. සමහර මිත්‍රයෝ කියන පාඩම් කරලා ඇති වැඩේ මොකක්ද? තවි බහට කොච්චර කල් තියෙනවද? දැන් සමහර අය කියන අපේ යාළුවෝ තාම පාඩම් කරන්න පටන් ගන්නත් නැහැ. මම මොකටද පාඩම් කරන්නේ? ඉතින් තමන් කරගන්න ඕන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රය ආශ්‍රය කිරීම ඊටාම වැදගත්. බුදුහාරෝ නොඑක් තැන්වල දේශනා කරලා තියෙනවානේ. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරුෂාදමේ බජේත මිත්තේ කල්යාණි බජේත පුරුෂුත්තමේ. කල්යාණ මිත්‍රය ආශ්‍රය කිරීම. ඊළඟට බුදුහාරෝ අර මංගල සූත්‍රය අපිට ඉදිරිපාඩමේදී හම්බ වෙනවා. ඒකෙදි දේශනා කරන්න අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. ඔය අස බාලුවේ ආශ්‍රය කරන්න එපා. ඒ වගේම විවිධ සූත්‍ර දේශනාවල තියෙනවා මේ අසත්පුරුෂයෝ ආශ්‍රය කිරීමෙන් පිරිහෙන විදිහ. ඉතින් ඒ නිසා අසත්පුරුෂ කල්යාණ මිත්‍ර නොවන මිත්‍ර ප්‍රතිරූපකයන් අපි ඇසුරු කරන්න හොඳ නැයකින් ඈත් වෙන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණේ තමයි සමජීවී කතාව. හතර සමජීවී කතා. සමජීවී කතා. සමජීවී කතා කියන්නේ ලැබෙන දේට අනුව වියදම් කිරීම, ලැබෙන ප්‍රමාණයට අනුව වියදම් කිරීම. දැන් සමහර අය වියදම් කරනවනේ මේ රුපියල් 100ක් කොයින් එකන 150ක් වියදම් කරනවා දවසට. ඒතකොට රුපියල් 50ක ණයකාරයෙක් කැමදා. එතකොට බුදුහාර දේශනා කරන්නේ එහෙම නෙවෙයි. සමජීවී කතා කියන්නේ ලැබෙන ආදායමට අනුව වියදම් කිරීම.
ලැබෙන්නේ යම් ප්‍රමාණයක්ද ඒ අනුව වියදම් කරනවා. හැබැයි ඒකත් විශේෂයක් තියෙනවා. අපිට ලැබෙන සේරම මිල මුදල් ඔක්කොම කොටස් හතරකට බෙදා ගන්න ඕන. අපි හිතමු රුපියල් 100යි අපේ ආදායම කියලා. එහෙනම් 25 කොටස් 4ක්. 25 කොටස් 4ක් එකතු කරගන්න. මේක 1000 හම්බෙන එකන 250යි. 10000 හම්බෙන එකන 2500. එහෙම පුළුවන්. එතකොට ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය මේ එක කොටසක් ආහාරය සඳහා. ආහාරය සඳහා වියදම් කරන්න ඕන. ද්විහි කම්මං පයෝජේ මේ කොටස් දෙකම තමන්ගේ කර්මාන්තවල දියුණුවට යොදා ගන්න ඕන. කර්මාන්තවල දියුණුවට දෙකන තමන් කරන වැඩේ දියුණු කර ගන්න. ඔබ රස්සාවක් හොයනවා නම් ඔබ අතේ රස්සාවක් කරනවා නම් දෑත දෙපා දෙයක් කරනවා නම් ඒකට අවශ්‍ය කලමනාටික ගන්න. එය ගොවිතැන් කරන එක්කෙනෙක් නම් බීජ සහ පොහොර ආදිය ලබා ගන්න, උදුළු ලබා ගන්න, අවියවද අවශ්‍ය දේවල් ලබා ගන්න. ඒ කර්මාන්තවල දියුණුවට කොටස් දෙකක්. ඒ කියන්නේ රුපියල් 50ක් වියදම් කරන්න ඕනේ ඒකට. දැන් 25ක් අපි ගන්නවා ආහාරයට, 50ක් වියදම් කරන තමන්ගේ කර්මාන්තවල දියුණුවට. මේක මොකද කරන්නේ? තව එක කොටසක් තියෙනවා. චතුත්ථංච නිදාපෙය්‍ය. මේක හතරවෙනි එක නිදාපෙය්‍ය. නිදාපෙය්‍ය කියන්නේ තැම්පත් කරන්න ඕනේ. තැම්පත් කරන්න කොහේ හරි ඉතුරුක් කරන්න ඕනේ. ඇයි ඉතුරු කරන්නේ? ආපදාසු භවිෂ්‍යති. ආපදාසු භවිෂ්‍යති. ආපදාවක් වෙච්ච කාලෙක ගන්න. දැන් මේ කොරෝනා කාලේ හොඳම ආපදාවනේ අපිට ඇති වෙලා තියෙන්නේ. මේ කාලේ බලන්නකෝ මිනිස්සු කීයක් හරි ඉතුරු කරලා තිබ්බනම් ඒක අරගෙන ජීවත් වෙන්න ඕනේ. මොකද කුලී වැඩ නැහැ, රස්සා නැහැ, එළියට බහින්න බෑ, ඇඳිර නීති වැඩලා තියෙනවා. ඒ වගේම යමක් හොයා ගන්න බෑ. ඒතකොට ඉතින් මේ ගිහිල්ලා මේ අනිත් අයක රණ්ඩු වෙන්න දෙයක් නැහැ. ඇයි ඉතුරු කරපු දෙයක් තියෙනවා? ආපදාවක් ආපුවාම ගණ්ඩ. ඒ කියන්නේ කොරෝනාම එන්න ඕන නැහැ. අපිට ආපදාව කියන්නේ ලෙඩ වෙන්න පුළුවන්, විවිධ කරදර වෙන්න පුළුවන්. ඒ කාලවලදී යොදා ගන්න ගන්න. බුදුහාමුදුරුවෝ මේ තරම් හොඳට දේශනා කරලා තිබෙද්දී අපේ ජීවිතවල මිනිස්සු මොන තරම් අවුල් වෙනවද? රුපියල් 100ක් ඕනෙ මිනිහා දවසට 100ම වියදම් කරලා එක්කෝ තමන් මත්පැන් පානේට, සූදුවට, සුරාවට, එව්වට යොමු වෙන අවස්ථාවල් තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කෙනෙක්ගේ ජීවිතේ කවදා හරි නැති බැරි දවසක් එනවා, ලෙඩ වෙන දවසක් එනවා, ආපදාවක් එන දවසක් එනවා. ඒ සඳහා යම් මුදලක් දිනපතා දෛනිකව ඉතුරු කරගන්න ඕන. එහෙම උනම් පස්සේ අපිට ජීවිතය විවිධ අභියෝග වලින් ජය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමජීවිකතාව කියන්නේ අපි හොඳින් කට්ටියව මේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ කරන ආකාරයයි සමජීවිකතාව. ඒකයි බුදුහාඳුර දේශනා කළ සමහර අය හම්බ කරලා සේරම විනාශ කරන පුජ්‍යලයාට කියන උදුම්බර කාදික කියලා. උදුම්බර කාදික අත්තික ගහක තිබෙන ගෙඩි කණ්ඩ යන මනුස්සයා ඒ මුළු අත්ත සේරම හොල්ලලා ගෙඩි සේරම කඩා දාන. එතකොට මලුත් වැටෙනවා, ගැටත් වැටෙනවා, අමු ගෙඩිත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා. කන්නේ ඉදිච්ච විතරයි. ඒ වෙනවා ඉතුරු සේරම අපතේ දාන. ඒ නිසා පරිභෝජනය කරනකොට ප්‍රමාණයට අනුව පරිභෝජනය කරන්න ඕන. ඒක තමයි හොඳම පරිභෝජන ක්‍රමය බුදුහාඳුරෝ දේශනා කළා තිබෙන. ඉතින් ඒ නිසා අපිට ඔන්න මේ කාරණා හතර දැන් ඔබට පැහැදිලි ඇති. අපි හම්බ කරන මිල මුදල් මේක ගොඩාක් විස්තර කරන්න අපිට ඕන කරනවා. හැබැයි දැන් මේ ඔබේ පාඩමට අදාළව ලොකු විස්තර නැහැ. අපේ තියෙන දැනුම ඔක්කොම ඔබට ලබා දෙන්න තරම් මේ පාඩමේ ඒ කරුණු එහෙම ගලපඬු උමනා කරන්නේ. ඉතින් අපි කල්යාණ මිත්‍රතා සමජීවිකතා මේ කරුණු හතර තමයි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හේතුවක් වෙන්නේ. එතකොට මේ මෙලොව දියුණුව සඳහා මේ කරුණු හතර, පරලොව සඳහා තියෙන කරුණු හතරත් අපි නාමිකව ඉගෙන ගමු. එක සද්ධා සම්පදා, දෙක සීල සම්පදා, තුන චාග සම්පදා, හතර පඤ්ඤා සම්පදා. සද්ධා සම්පදා, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ සාමාන්‍ය ශ්‍රද්ධාව නැති වුණොත් පින්කම් දහම් කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට යමක් උපය ගන්න නැහැ, පිනක් කුසලයක්. ඊළඟ සීල සම්පදා, සිල්වත්කම තියෙන්න ඕනේ. පරලෝ දිනුවොට මේවා මේ මෙලෝ දිනුවොටත් ඕන. නමුත් පරලෝ දිනුවො සඳහා තිතනවා නම් මේ වගේ දේවල් අපි එකතු කර ගන්න ඕනේ. ඡාග සම්පදා, අනිත් අයට යමක් දෙන්න පරිත්‍යාග කරන්න. පඤ්ඤා සම්පදා, ප්‍රඥාව දිනු කර ගන්න. අපි ඊයේ පෙරේද කතා කරන ත්‍රිලක්ෂණ භාවනාවෙන් ප්‍රඥාව දිනු කර ගන්න පුළුවන්. එතකොට මේ කාරණා හතර තමයි පරලෝ ජීවිතයේ සඳහා උපකාර කරගන්න උවමනා කරන සම්පත් අතර. ඕක තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සාරාංශය. කරුණු වටයි. ඒ කරුණු වට ඔබ හොඳින් මතක තියාගන්න. ඒ කරුණු වටට අනුව ඔබේ ජීවිතය
සාර්ථක කරගන්න පුළුවන්. දියුණුවේ හා පිරිහීමේ දොරටුයි අපි මාතෘකාව. දැන් ඔන්න දියුණුවට හේතු වෙන කරුණු ටිකක් තමයි අපි දැන් ඔය කතා කළේ. දෙවැනි සූත්‍ර දේශනාව ඔබට දැන් පළවෙනි එක අපි කිව්වේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඒක ගැන කරුණු ටික ඔබට දැන් මතකේ තියෙනවා. දෙවැනි සූත්‍රය මහා මංගල සූත්‍රය. देख मिथन तबिलगम महा मंगल सूत्र महा मंगल सूत्रे नीट भूम खटपाड़ी नोबट मतकाय तुम सूत्र वारुपीतम देश देश सूत्र लिंगिकाई महा मंगल सूत्र इतर महा मंगल सूत्र तेरुंगंड पुलवा दीवनोट दीवनोट हेतुन කරුණු ඇතුළත් සූත්‍රයට අපි කියනවා මහා මංගල සූත්‍රය කියලා. ඒ කරුණු 38ක් තියෙනවා මහා මංගල සූත්‍රයේ කරුණු 38ක්. එතකොට මේක ඔබ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙනකොට ගාථා දෙක තුනක් පාඩම් කරගන්න, කටපාඩම් කරගන්න. මොකද ඔබට ලේසිනේ. මොකද අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං. ඔය එක ගාතාවක්. එතකොට ඒ එක ගාතාවක් ගත්තා මංගල කරුණු කීපයක් ඒකේ තිබෙනවා. මේකෙත් අපි නිදාන කතාවට බලලිම් කො මේ විස්තරයට යන්න කලින් මෙතන මංගල කරුණු 38ක් තියෙනවා කියලා මතක තියාගන්න. දැන් අපි යන්නේ නිදාන කතාව. නිදාන කියන්නේ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච නිදානය. නිදාන කතාව. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එක්තරා ගම්මානයක මිනිස්සුන්ට ඇති වුණා මත තුනක්. දිට්ඨ මංගල. දිට්ඨ මංගල सुत मंगल मुत मंगल किया समहरु क्यूवा दखिन दे तम मंगल का मंगल के दीव नोट हेतु दखिन दे तम दीव नोट हेतु समहरा अहन दे ईश्वर महन देवल तम दीव नोट हेतु मुत स्पर्श वेन देवल तम शरीर गैवेन देवटन देवल तम दीव नोट हेतु एनिसा तम यो शुभ निमित दिन इसमेंट वतुराट अरगने सुत अहन देवल अभी गेदरिंग हूण हेम क्या होती अभी अन्ट प्रमादेवरायन एव अभी सुत मंगल विश्वास दडियो विश्वास करनाय मुत मंगल के मनोहर दिशर्शन मलपुकुरने तमल नगट आशीर्वाद कर देवल नो एक विधि देवल मे अभी मंगल करण विधियट ඒ කාලේ සැලකුවා. එතකොට මේ මිනිස්සු එකම ගමක මිනිස්සු කණ්ඩායම් තුනකට බෙදුණා. එතකොට මේ කණ්ඩායම් තුනකට බෙදිලා මේ අය හරි වාද විවාද කරනවා, කලකෝලාහල කරනවා. මේ අය කරන්න වෙනවා, මේ අය කරන්න වෙනවා, මේ අය මෙහෙම රණ්ඩු වෙනවා. ඇයි මේ මංගල කරුණු බෙදා ගන්න බැරුව? මේක දෙවියෝ අතරට ගියා. දෙවියෝ අතරට ගියාට පස්සේ දෙවිලුව අය පවා මේ කොටස් තුනට බෙදුණා. ඊට පස්සේ එක දෙවියෙක් එනවා මධ්‍යම රාත්‍රියේ බුදුහාරු හම්බ වෙන්න. බුදුහාරු ඒ වෙනකොට සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නේ. බුදුහාරංගෙන් ඇවිල්ලා අහනවා බුදුහාඳුන්නේ මංගල කාරණා මොනවද අපට දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ තමයි බුදුහාඳුරෝ අසේවනාච බාලානං කියන ගාථාවෙන් පටන් ගන්න ඒ මංගල කරුණු ටික දේශනා කරන්න. අපි අපි සූත්‍රය අහලා තියෙන අසේවනාච කියලා නෙමෙයි. ඒ වම්මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ. එහෙම තමයි සූත්‍රය පටන් ගන්න. එතකොට ඒක පළවෙනි අපි ගාථා දෙකක් විතර අරගෙන මෙහිදී සාකච්ඡා කරගනිමු. අනික කරුණු ටික ඔබට ඔබේ පෙළපොත අධ්‍යයනය කරන්න කියලා අපි හැමදාම කියනවා. ඒ පෙළපොතේ තියෙන කරුණු 38ම මාතෘකා අංක පිළිවෙලට ඔබට යොදලා තියෙනවා. ඒව බලන්න පුළුවන්. අපි මේ ගාථාව බලමු. අසේවනාච බාලාණං. ඔන්න ඒකේ එක මංගල කාරණයක්. බාලයන් ඇසුරු නොකරන්න. බාලයන් කියන්නේ වයසින් බාලා එහෙම නෙවෙයි. බාලයන් කියන්නේ නුවණ අඩු අය. මෝඩා එහෙම නැත්නම් අදමාය අසත්පුරුෂය අසේවනාච බාලාණං පණ්ඩිතානංජ සේවනා නුවණ තියන අය නුවණ ඇති අය ඇසුරු කරන් අසේවනාච බාලාණං පණ්ඩිතානංජ සේවනා ඊළඟට පූජාච පූජනීයන පිදිය යුත්තන් පුදන් පිදිය යුත්තන් පුදන් එතකොට අපිට දිගටම මේ සූත්‍රේ පාඩන්නම් ඔබට මේ කරුණු ටික පිදිය යුතු අය පුදණේක මේ කරුණු ටික මතක් කරගන්න පුළුවන් විභාගයට ඔබට 38ම ලියන්න කියලා එන්නේ නැහැ කොහෙවත් සමහර විට මේ ගාතාවක් දීලා මේකේ තිබෙන මංගල කරුණු මොනවද කියලා අහන්න පුළුවන් එතකොට අසේවනාච බාලාණ එතකොට ඒ වගේම ගාතාව ඔබට තව එකක් කියනවා නම් මේ
පතිරූපදේශවාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම පෙර පින් ඇති බව සීලාදී ගුණධර්ම පිරීම මෙන් මේවා තමා මංගල කාරණා විදිහට තිබෙන්නේ. ඉතින් අපි පෙළ පොතේ තියෙන කරුණු ටික නැවත නැවත මෙතන කියන්න උවමනා කරන්න මේ අනික් කරුණු ටිකයි ඔබට මම සිහිපත් කරලා දුන්නේ. එතකොට මේ මංගල කාරණා 38 අපේ දියුණුවට හේතුවක් වෙනවා. ඉතින් අපිට පහසුවෙන් පුළුවනි මේ මංගල කරුණු වල කරුණු කීපයක් මතක තියාගන්න පුළුවන්. දෙමාපියන්ගේ සැලකීම, දන් දීම, ධර්මානුකූලව හැසිරීම, ඒ වගේම විනයගරුක බව, පිරිසුදු වචන ඇති බව, පිරිසුදු ක්‍රියා ඇති බව, මෙන්න මේ විදිහට අපිට මංගල කරුණු 38න් සාමාන්‍යයෙන් අද ලියන්න කිව්වත් ඔබට 10ක් 15ක් ලියාගන්න පුළුවන්. මේ ගැන විස්තරයක් ආවොතින් ඔබ අනිවාර්යයෙන්ම මේ උද්දෘත පාඩයක් දෙකක් ඇතුළත් කරලා පිළිතුරක් ලියන්න ඕනේ. එතකොට තමයි සාර්ථක පිළිතුරක් බවට පත් වෙන්නේ. එම් මේ කරුණු අංක දාලා යොදන්න, අංක දාලා ලියන්න, අංක ටිකක් දාලා මංගල කරුණු කීපයක් නම් කරලා ඔබේ විස්තරාත්මක ප්‍රශ්නයක් ලියනකොට පිළිතුරු ලියන්න ඔබ පුළුවන්කම ඇති කරගන්න ඕනේ. ඒක තමයි ඔබේ සාර්ථකත්වය. මොකද මේ ප්‍රශ්නයක් අහන්නේ කුසලතාවයත් ඉස්මතු වෙන විදිහට. ඒ කියන්නේ ඔබේ ලියන හැකියාව ඔබේ අදහස තව කෙනෙකුට දෙන්න පුළුවන් හැකියාව මන බලන එක. ඊළඟ සූත්‍රය තමයි පරාභව සූත්‍රය. පරාභව සූත්‍රය. මේ දෙක හරියටම දෙපැත්තට ගමන් කරන. මංගල සූත්‍රයේ දියුණුවට හේතු වෙනවා, පරාභව සූත්‍රයේ පිරිහීමට හේතු වෙන කරුණු. පිරිහීමට පිරිහෙන කරුණු මොනවාද කියලා එක්තරා දෙවියෙක් තමයි මේකත් අහන්නේ. බුදුරජාණන් වහන්සේ මංගල කරුණු දේශනා කළාට පස්සේ තව දෙවියෙක් ඇවිල්ලා වෙන දවසකින් අහනවා බුදුහාමුදුරනේ පිරිහීමට හේතු වෙන කරුණු මොනවද කියලා අහපු ප්‍රශ්නයකට දීපු පිළිතුරු තමයි බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයෙන් උගන්වන්නේ. පරාභව සූත්‍රයේ කරුණු 21ක් තියෙනවා. කරුණු 21ක් පිරිහීමේ දොරටු 21ක් තියෙනවා. එක එකක් බලන්න. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභව. ඔන්න ධර්මයට කැමැති අය දියුණු වෙනවා, ධර්මයට අකමැති අය පිරිහෙනවා. එහෙමයි මේ ගාථාවේ අදහස වෙන්නේ. ඒතකොට ධර්මයට අකමැති එකනා පිරිහෙනවා. පිරිහීමේ දොරටුනේ ධර්මයට අකමැති වීම. අපි කරුණු දෙක තුනක් මේකද ලියාගමු. ධර්මයට අකමැති අය අකමැති වීම පිරිහීමේ දොරටුවක්. ධර්මයට අකමැති වීම පිරිහීමේ දොරටුවක්. ඊළඟට අසත්පුරුෂයන්ට කැමැති වීම. අසත්පුරුෂයන්ට කැමැති ඒකත් පිරිහීමක්. ඊළඟට අසත්පුරුෂ සත්පුරුෂයන් ප්‍රිය නොකිරීම ඒක පිරිහීමට හේතුවක්. ප්‍රිය නොකිරීම. එතකොට මේ අසත්පුරුෂ ධර්මයට කැමැති වීම. අසත්පුරුෂයන්ටත් කැමැති, අසත්පුරුෂ ධර්මයටත් කැමැති. කැමැති වීම. එතකොට මේ වගේ කරුණු තමයි පිරිහීමට හේතු වෙන්නේ. දැන් මේකදී අපිට අලසකම, ඒ වගේම ක්‍රෝධ කිරීම, ඒ වගේම බුදුරජාන් නිතර නිදන සුළු බව කතා කර කරම ඉන්න එක, කතාවේ ඇලුණු ගතිය තියෙන එක, ඒකත් පිරිහීමට හේතුවක් වෙනවා. එතකොට පිරිහීමේ කරුණු 21ක් ඇතුළත් සූත්‍රය තමයි මේ පරාභව සූත්‍රය කියලා අපි කියන්නේ. පරාභව සූත්‍රය ගත්තාම අපිට මතක තියෙන ගාථාවක් හොයාගන්න පුළුවන්. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතේ ඔබනම් පහෝ සන්තෝන භරති තං පරාභවතෝ මුඛං. පුළුවන් කාලයේදී අම්මට තාත්තට සලකන් නැති එකන පිරිහෙනවා කියලා කියනවා. දැන් මේ වගේ ගාතාවක් දෙකක් ඔබ හොයලා පාඩම් කරගන්න. ලොකු මහන්සියක් වෙන්න එපා පාඩම් කරන්න තියෙනවා කියලා. දැන් සමහර අය මේ බුද්ධ ධර්මය වැඩි උනන්දුවක් දක්වන්නේ නැතුව පැත්තකින් තියලා තින්නේ මේකට ඒ එකක් නිකම්ම ගන්න පුළුවන් අපිට කියලා. එහෙම කරන්න බෑ. මේක හොඳට කරුණු ටික අවබෝධ කරගෙන පෙළ පොත පරිහරණය කරලා අභ්‍යාස ලියලා පුරුදු වෙලා කරුණු ටික තමන්ගේ ජීවිතයට එකතු කරගත්තාම ඒ අත්දැකීමින් තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පරාභව සූත්‍රයේ කරුණු 21ත් ඔබ අධ්‍යයනය කරන්න, කරුණු කීපයක් මතක තියාගන්න, හොයලා බලලා ගාථාවක් දෙකක් මතක තියාගන්න මහන්සි ගන්න. ඉතින් ඒ නිසා අද මේ සූත්‍ර තුන පිළිබඳව ඔබට යම් කිසි අවබෝධයක් ලබා දෙන්නයි අපි උත්සාහ කළේ. මං හිතනවා මේ පාඩම ඉස්කෝලවල ගුරුවරු එහෙම නැත්නම් වෙනත් වෙනත් අය නොඑක් විදිහට උගන්වන්න පුළුවන්. ඉතින් අර අපිට මේ පුළුවන් ආකාරයෙන් අපි මේ ඉතාම සරලව ඔබට මේ තේරුම් ගන්න පහසු විදිහටයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. හොඳයි අපි මේකෙන් බලමු ප්‍රශ්නයක් කොයි විදිහට එයිද කියලා.
ප්‍රශ්නයක් මේ විදිහට එන්න පුළුවන් කියලා අපි අනුමාන කරනවා. විභාගයට මේ වගේ ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන් කියලා අපි අනුමාන කරනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන මෙලෝ දියුණුවට හේතු වන හේතුවන කරුණු හතර නම් කරන්න. ඔය එකක්. එතකොට දෙවෙනි කොටස තව ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ කරුණු හතර නම් කරා. එයින් දෙකක් කෙටියෙන් හඳුන්වන්න. එයින් දෙකක් කෙටියෙන් හඳුන්වන්න. දැන් කරුණු හතර නම් කරා. එයින් දෙකක් හඳුන්වන්න. ඊළඟට තුන්වෙනි කොටස එන්න පුළුවන් මංගල සූත්‍රයට අනුව අනුව කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගත හැකි අයුරු පහදන්න මේ වාගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පාඩම ඉවර කරලා ඔබ නැවත පොත කියවලා බලන්න සවන් දීලා නැවත පොත කියවන්න ඒ වගේම ඔබම ප්‍රශ්න කීපයක් අදා ගන්න මේ පාඩමෙන් ගොඩාක් කෙටි ප්‍රශ්න හදන්න පුළුවන් කෙටි ප්‍රශ්න 20ක් විතර ඔබට ඕන නම් මේ පාඩමෙන් හදලා උත්තර ලියන්න පුළුවන් ඒ වගේම විස්තරාත්මකව ප්‍රශ්න තව මේ මේකම එනවා කියලා කියන්න බෑ මේ වගේ ඕන තරම් ප්‍රශ්න ඔබට ගලප ගන්න පුළුවන් හදා ගන්න පුළුවන් ඒක ඕකාවත් අපි මේ විදිහට උත්තර ලියනවා කියලා ඔබ සූදානම් වෙන්න එවිට ඔබට මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතය ඉතාම අපේක්ෂා කරන මට්ටමට ප්‍රතිඵලයක් ලබා ගන්නත් පුළුවන්කම ලැබේවි එහෙමනම් සෑම දිනාටම තෙරුවන් සරණයි.